ශ්‍රී ලාංකික අපගේ ආහාර රටාවට අනුව මිරිස් වලට ඇත්තේ සුවිශේෂී තැනක්. ඒ අමු මිරිස් සහ වියලි මිරිස් වශයෙන්. ලංකාවේ වියලි කලාපික ප්‍රදේශවලත් අතරමැදි කලාපවලත් ගොවීන් අතර ජනප්‍රිය භෝගයක් මිරිස්. හොඳින් ජලවහනයක් සිදුවන කාබනික ද්‍රව්‍ය වලින් පොහසත් වූ දුඹුරු වැලි සහිත ලෝමපස මිරිස් වගාවට සුදුසු වෙනවා. පැතුරුණු වර්ෂාවත් වියලි කාලගුණ තත්ත්වයත් හොඳ අස්වැන්නකට මඟ පාදනවා. කෙසේ වෙතත් ගුණාත්මක බීජ භාවිතයෙන් සිදු කරන ක්‍රමවත් තවන් පාලනයකින් ලබා ගන්නා නිරෝගී දිරිමත් මිරිස් පැල සාර්ථක මිරිස් සගාවට අත්‍යවශ්‍ය සාධකයක්. මෙතනින් අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ තවාන්ත ඇටි යොදාගෙන කොහොමද තවාන්තල නිෂ්පාදනය කරගන්නේ කියන එක. ගොඩක් වෙලාවට වෙළඳපළේ ගත්තාම පස්සේ තවාන්ත ඇටි තියෙනවා නොඑක ආකාරයේ. මිරිස් වගාවට වඩාත්ම උචිත වෙන්නේ එක ට්‍රේයක සිදුරු 50ක් වගේ තියෙන. තවාන්ත ඇටියක් තමයි සුදුසු වෙන්නේ. තවාන් කරන ස්ථානයේ ඒ සිදුර ඒ හෝල් එක තරමක් ලොකු වෙන්න ඕන. අඟල් එකමාරක් දෙකක් ගැඹුර ගලි කහමාරක් වගේ පළල වගේ එකක් වෙන්න ඕනේ. ඒක තමයි අපිට මේ බීජ දැමීමේදී එක ස්ථානයක එක සිදුරකට අපි දානවා බීජ දෙකක් හෝ තුනක්. ඒ පළල දෙකක් හැදෙන්න පුළුවන් පරිසරයක් පස් ප්‍රමාණයක් එම ඒ ට්‍රේකේ එක ඒ සිදුරක් තුළ තිබිය යුතු වෙනවා. පිටුමැරිමේ රෝගයේ පළ මෙයාම සමහරක් වෙලාවට විමහතුරු කියන තැඹුන් යෑම කියලා ඒ වගේ දේවල් දෙනවා වස ජීවාණු හරණය නොවිතුම කියන. ඒත් එක්කම තමයි වස ජීවාණු හරණය කරත් අපි මතක තියාගන්න බීජ ප්‍රතිකාර කිරීමේ ක්‍රමය. බීජ ප්‍රතිකාර කිරීම කියන්නේ බීජ අරගෙන විලිනාශකයක් තවරලා බීජ ස්ථාපනය කිරීම. කැප්ටාන් තිරාම් වගේ බීජ ප්‍රතිකාරකයක් නැත්නම් විලිනාශකයක් තමයි මේ සඳහා අපි භාවිත කරන්නේ. ඇත්තටම ඉතා කුඩා ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. අපි කිව්වොත් එහෙම බීජ ටික අරගෙන අර මේ පවුඩර් දාන වගේ යන්තම් උඩින් කැවරෙන් විතරයි දාන්නේ. සාමාන්‍යයෙන් බීජ කිලෝ එකටම මේ බීජ ප්‍රතිකාරයේ ග්‍රෑම් 50ක් වගේ. يعني පොඩි ප්‍රමාණයක් තමයි දානවා නම් අපි හිතා ගන්න පුළුවන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි බීජ මේ ප්‍රතිකාර කිරීම දිනාශක දාන්නේ. බීජ ප්‍රතිකාර කිරීම කරා වගේම බීජය කොච්චර ගැඹුරට තවන් දානවද කියන එක. ඒක තවන් පාත්තියේදීත් බඳුන් තවානේදීත් ට්‍රේවල කොතනදීත් පොදුයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් ගැඹුරට දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ගල් භාගයකට අඩු වෙන්නේ. මොකද ගොඩාක් ගැඹුරට දැම්මොතින් එහෙම උඩින් දාන පස් වලින් වැහිලා බීජය පැලවීම ප්‍රමාද වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ගොඩි මහතුරුගෙන චෝදනාවක් තමයි බීජ දැම්ම මහත්වෝ බී පැලවෙන්නේ. නමුත් බීජ පැලවීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අනවශ්‍ය ආකාරයෙන් යට කරලා. ඊළඟ කාරණේ මේ බීජ තැන්පත් කරලා පස්සේ අපි උඩින් දාන පස් ටිකත් ඇත්තටම අර තවන් පාත්තියේම ජීවන හරණය කරව පස් වෙනවා. එහෙම නැතුව වෙන කොහෙන්වත් ගినాපු පස් දාලා මෙතනට හරියන්නේ නැහැ. අපි කිව්ව බීජ තවන් කරලා ඉවරලා පිදුරු තට්ටුවකින් වහනවා. පිදුරු තට්ටුවකින් වහලා අපි මුලින්ම වතුර දැම්මේ විලිනාශක දාපු වතුර. ඊට පස්සේ සතියක් විතර අපි දවස ගානේම සාමාන්‍ය විදිහට මල් බාදියකින් විලිනාශක දාන්න ඕනේ නැහැ. සාමාන්‍ය වතුර දාගෙන යනවා. දවස් 7ක් 8ක් ගියාට පස්සේ මේ බීජ පැලවීම බීජ මතුවෙන්න ගන්න. ඒ අවස්ථාවේදී අපි මේ උඩින් තියෙන වසුන ඉවත් කරන්න ඕන. පරිස්සම් වෙන්න ඕන දවස් 7කින් එනකොට මේ පොඩ්ඩක් මතු කරලා මේ සුට්ටක් ඉස්සලා බලන්න. එතකොට අපිට පේනවා බීජ පැලවලා තියෙනවා කියලා. එහෙනම් අපි හිමීට මේක අයින් කරන්න ගන්නවා. දැන් අපිට පේනවා මේ බීජ පැල මේකේ මේ උන්ති ඉතාමත්ම ලපටි බීජ පැල මතු වෙලා තියෙනවා. එතන මේ පරිස්සමෙන් මේ පිදුරු ටික අයින් කරන්න අවශ්‍යයි. තවන් දාන්න අපි පාවිච්චි කරන භූමිය ගත්තාන් පස්සේ විවෘත පරිසරයක් වෙනවා. හොඳින් සූර්යාලෝකයේ වැටෙන හොඳින් වාතාශ්‍රයේ වැටෙන භූමියක් වෙනවා. ඒ වගේම තමයි සරු පසක් තියෙනවා. අපි තවන් පැලේ හොඳට හරිගස්ස ගත්තොත් තවන් කාලේ මාසයක් වගේ සති 4ක්. ඒ කාලය තුළදී පැල හොඳින් හරිගස්ස ගත්තා කියන්නේ වගාවට හොඳ ආරම්භයක් ලබා ගත කියන්නේ. එතකොට මේ තවන් සකස් කර ගැනීමේදී අපේ පහසුව තක අපි සාමාන්‍යයෙන් පාත්තියක් අඩි 3 අඩි 10 ප්‍රමාණය පාත්තිය තමයි ගන්න. අඩි 3ක් පළලයි අඩි 10ක් දිග පාත්තියක්. ඒ වගේ පාත්තියක් අපි ගැනීමේ අනෙක් පරමාර්ථය තමයි මේකට දාන්න බීජ ප්‍රමාණය ගත්තාන් පස්සේ ඒ 3 10 පාත්තියකට අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් වගේ තමයි බීජ දාන්නේ. එහෙම ගත්තාන් පස්සේ අපිට අක්කරයක් වගාවක් සඳහා පළ හදනවා නම් එහෙම මේ වගේ තවන් පාත්ති 10ක් ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ බීජ ග්‍රෑම්
හරසියක් දාගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ විවුර්ත පරායක ප්‍රබේධ සම්බන්ධයෙන්. එතකොට ඒ තෝරාගත්තු භූමියේ හොඳින් පස් පෙරලලා හොඳින් පස් පෙරලලා පාත් සකස් කර ගන්නවා. මේ පාත් සකස් කර ගැනීමේදී පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. පාත් අතර පොඩි පරතරයක් තියාගන්න වෙනවා. මොකද මේ තවන් පාත් වල බීජ පැලුණාට පස්සේ ආවරණයන් යොදන්න වෙනවා වැස්සෙන් අවුවෙන් ආරක්ෂා කරන්න. එතකොට ඒ හින්දා පොඩි මේ අතර පරතරේ අඩි 3ක් විතර වගේ පරතරයක් තියාගන්න පාත් දෙකක් අතර. එහාට මෙහාට යන්න එන්න මෙහාට වතුර දාන්න වකරි පරිබෝධහණයක් තිබුණින් ඒකට ප්‍රතිකාර දෙන්න මේ වගේ අවස්ථාවකට. එතකොට මේ පාත්තියේ හදා ගැනීමේදී හිතා හොඳින් කැට පොඩි වෙන ආකාරයෙන් කොට කොටා ගන්නවා. පාත්තියේ පෝෂණ තත්ත්වය භූමියේ පෝෂණ තත්ත්වය ගැන සලකා බලලා කාබනික පොර අපිට පුළුවන් පාත්තියකට කිලෝග්‍රෑම් 10ක් 15ක් දාගන්න. ඒක කොම්පෝස්ට් වෙන්න පුළුවන්, ගොම පොර වෙන්න පුළුවන් දිරාගියේ කුකුල් පොර වගේ කාබනික පොර. ඒ දාලා හොඳින් පාත්තියට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන ඉතාමත්ම හොඳින් කැට කුඩුවන ආකාරයෙන් සකස් කරගස්සු පසක් වෙන්න ඕන. ජීවාණු හරණය කරගැනීමට වඩාත්ම හොඳම ක්‍රමය තමයි දහයියා සහ පිදුරු යොදාගෙන ජීවාණු හරණය කරගැනීම. ඉතින්දි මතක තියාගන්න ඕන මේ ජීවාණු හරණය කරගැනීමේදී අපි ජීවාණු හරණය කරන්නේ තවන් පාත්තියේ සාමාන්‍ය පස් තියෙන අඟල් 6ක් 8ක් වගේ උස මේ පාත්තියේ උසක් දක්වා විතරයි. මෙතනින් හිතන්න එපා මේක ජීවාණු හරණය කරන් පස්සේ මෙතනින් පාත්තියට යට දින ඔක්කොම සියල්ලම ජීවාණු හරණය වුණා කියන එක. ඒක වෙන්නේ නැහැ. අපි ඇත්තටම වෙන්නේ මේ තෙත්ම අර අපි දහයියා සහ පිදුරු ගිනි තැබීම තුළින් තෙතමනේ ජලවාෂ්ප ඒ කියන්නේ රත් වෙලා පාත්තියේ පස තැම්බීමට ලක් වෙනවා. අනවශ්‍ය ආකාරයෙන් අපි වියලි පසක් එහෙම කරන්න ගියොත් වෙන්නේ පිච්චෙනවා. ගඩොල් වගේ වෙනවා. පොඩි ඒක තවන් දාන්න බෑ. ඒ නිසා තෙතමනේ ගැනත් අපි පොඩි සැලකීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සකස් කරගත් පාත්තිය අර විදිහට මුලින් දානවා පිදුරු තට්ටුවක් අඟල් දෙකක් විතර වගේ. ඊට පස්සේ දානවා 10 තට්ටුවක්. දාලා සාමාන්‍යයෙන් මේක ගින්න තියෙනවා අපි අර හුලම් පැත්තට විරුද්ධ පැත්තෙන්. අපිට මේක අවස්ථාවේ මේක ඉක්මනින් පුච්ච ගන්න නෙමෙයි මේක හිමිහිට ගින්දර පත්තු වෙලා පැය 6ක් 7ක් වගේ කාලයක් ක්‍රමානුකූලව මේ පස තම්බා ගැනීම. 10 ඉසක් පිදුරු සම්පූර්ණයෙන්ම පිච්චිලා අළු බවට පත් වෙලා තියෙනවා. ඒ ඊට පස්සේ අපි කරන්නේ තවන් පාති දිහා බලලා ගොඩාක් අළු තියෙනවා නම් එහෙම අපි ඇත්තටම අපි 10 සහ පිදුරු අඟල් දෙකේ තට්ටුවක් දැම්මොතින් එහෙම ඒ එන අළු තට්ටුවම පසට යට කරන්න පුළුවන් ආපහු. දැවි ගිය 10 සහ පිදුරු නැවත පසට එක් කිරීම. මෙතනදිත් මතක තියාගන්න පසට එක් කිරීමේදී අපි ගොඩාක් දැල්ල ගැඹුරට කොටන්නේ මත පිටින් කොටලා පස් වලට ඒක ඒ අළු ටික ඉෂ්ට කර ගන්නවා. තමත් සියුම්ම පස සකස් වන ආකාරයෙන් කැට පොඩි කරලා මේ තවන් පාත්තිය සකස් කර ගන්නවා. බීජ ග්‍රෑම් 40ට දාන්න එපා මේකට. ඊළඟට මේකට හැදෙන්න පුළුවන් මේකේ පරිසරයක් නැහැ. ඊළඟට බීජ ඕන අතර අරගෙන විසිරුව හරින්න එපා. අර වීහින වගේ විසිරුව හරින්න එපා. අපි කියනවා මේකට තවන් අර මේ පේලියට දාන්න කියලා බීජ. තවන් පේලියට දාන්න අපි කරන්නේ අඟල් 4න් 4ට මේකේ ඉරඳ ගන්න ඕන. අපිට මේ ඉරඳ ගැනීමට ඇත්තට අපි ඇත්තටම මේක පාවිච්චි කරනවා අඟල් 4ක් විතර පළල පටියක් කියලා තමානේ ඒ ඉරි සකස් කරගන්න. අඟල් භාගයක් සෙන්ටිමීටරයක් වගේ ගැඹුරට වදින ආකාරයෙන් තමයි අපි ඉරක් සකස් කරගන්නේ. ඒතොර සාමාන්‍යයෙන් එක ඉරක් කරගත්තාන් පස්සේ අපි බීජ ගණන් කරලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 150ක් 200ක් වගේ සම ප්‍රමාණයක් තමයි බීජ මේ ඉරකට වැටෙන්නේ. මෙතනදී අපි දිගින් දිගටම වතුර දානකොට අර තවන් පාත්තිය පොඩ්ඩක් තදවීමට ලක් වෙන්න පුළුවන්. මේ පුංචි පැල ඒවායේ මුල් වලට ගමන් කිරීම ටිකක් අපහසු වෙන හින්දා අපි කරන්නේ කෝටුවක් අරගෙන මේ පේලි අතරින් පස් බුරුල් කිරීමක් කරනවා. ඒක හිමින් කරන්න ඕන දෙයක්. මොන පැලවට හානියක් නොවෙන්න අපිට පුළුවන් මේ මෙහෙම වගේ ඉරක් අඳිනා වගේ කෝට්ටකින් කරා. එහෙම කරාම පස්සේ තුන දාන වතුර ටිකක් හොඳින් තවානට උරා ගැනීමක් සිද්ධ වෙනවා. මේ පස් ප්‍රමාණයක් බුරුල් වෙලා මේ බීජ පැලවලට මුල් වලට හොඳ වාතාශ්‍රයක් ලබා දීමක් එයින් සිද්ධ වෙනවා. ඊළඟ කාරණේ මතක තියාගන්න ඕන දෙයක් තමයි ගොඩාක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ජල කන්නේ වෙන්න පුළුවන්, මහ කන්නේ වෙන්න පුළුවන්, අනපේක්ෂිත වැස්සෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට. ඒ වැස්සෙන් මේ බීජ පැල ආරක්ෂා කරගන්නවා. රාත්‍රී කාලදී වැස්සක් ආවොත් අපිට මේක වහන්නවත් පොඩි තින් එකක් දාන්නවත් වෙලාවක් නැහැ. ඒකින්ද අපි කරන්නේ මේ වගේ සරල ආරුක්වක් කරන සරල මැස්සක් හරි ගසගෙන මේක
හවස් කාලයේදී වහන්න ලෑස්ති කරගන්නවා. නැත්නම් දවල් කාලයේදී වැස්සක්ව තියෙන මේක පොලිතින් එකක් උඩින් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වියාගත් පොල් ලතු මේකින් දාලා ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ පැල දිහා බලුවන් පස්සේ මේවා දැන් හිටවන්න සුදුසු අවස්ථාවක්. ඒත් මේ වෙන විට අපි ඇත්තටම අපි බීජ තවාන් කරපු දා ඉඳලා සති 4ක් ගත වෙනකොට අපේ හිටවන ක්ෂේත්‍රයේ බිම් සකස් කිරීම කරලා කාබනික පෝර දාලා දැන් සූදානම් පවතිනවා. හිටවන්න අවස්ථාවේ තියෙන පැල ගත්තාම පස්සේ මේකේ මුල ලක්ෂණය තමයි අඟල් 5ක් 6ක් උසයි පැලයක්. එක පැලයක කියන්නේ වැඩුණු පත්‍ර 5ක් 6ක් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි එකක් ගලවලා බැලුවොතින් එහෙම ඊළංකාරනේ අපි දැන් මේ බීජ පැල හිටවන්න ගන්නකොට අපි හවස් කාලේ ගොඩක් රට හිටවන්න. ශේෂ්ත්‍රයේ වතුර හරවලා නැත්නම් අපි තුන් වතුර මලකින් දානෝ නම් හරි නැත්නම් අබහෝසයකින් දාන ක්‍රමේ හරි නැත්නම් ගොවි මහත්තුළු සම්ප්‍රදායිකව කරන ලියද්දට වතුර හරවන ක්‍රමේදී හරි මේ වතුර හරවලා කරනකොට පළ හවස් කාලේ හිටවන. හවස් කාලේ හිටියන් පස්සේ රාත්‍රී කාලයේදී අර තියෙන සීතලත් එක්ක පළ ටිකක් නැවුම් බවක් ගන්න උදේ වෙනකොට. නැත්නම් උදේ කාලේ හිටවෙමින් වෙන්නේ පවතින පද සූරස්මෙත් එක්ක පළ මැල යන්න පුළුවන්. ඒකින්ද අපි කරන්නේ හවස් කාලේ පළ හිටවන නම් අපි තවහනට උදේ වතුර දානවා. දේ වතුර දාලා ඉවරල හවස 3-4 වෙනකොට තමයි අපිට මේ පැල ගලවන්නේ. ගලවද්දී මේ විශේෂයෙන්ම බඳුන් තවන් වලදී හෝ නැත්නම් ට්‍රේ වලදී තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි ට්‍රේ එක පිටින්ම හෝ බඳුන් පිටින්ම අපි අරන් ගිහලා තමයි ශේෂ්ත්‍රයට හිටවන්නේ. නමුත් අපි තවාණෙන් පැල ගලවලා ශේෂ්ත්‍රේ හිටවන්න යද්දී හැකිතාක් දුරට උත්සාහ කරන්න ඕනේ මේ පසුත් එක්ක මේ පැලේ ගලවගන්න. අපි කූටුවක් හරි මොකක් හරි අතිස්කෝප් එකක් දැන් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ පස් මුරුල් කරලා මේකෙන් මේ පැල මුරුල් කරලා පස් එක්කම අරගන්න. පස්සෙක්ම ගත්තාම පස්සේ අපිට පේනවා මේ වගේ මේ පස් කුට්ටියක් එක වගේ තමයි පැල අරගන්නේ. එතකොට මේ පැලයක් අරගත්තාම පස්සේ මේ පැලේ වැඩිමු පත්‍ර තියෙනවා 5ක් 6ක් තියෙනවා. එතකොට මේ ශේෂ්ත්‍රයේදී මේ හිටවද්දී මේවා පුළුවන් තරම් අපි එක් ස්ථානයක අපි කියනවා පැල දෙකක් හෝ තුනක් හිටවන්න කියලා ශේෂ්ත්‍රයේදී. එතකොට මේ පස්සෙක්ම අපිට පුළුවන් මේ කඩල මේ පැල තුන වෙන් කරගන්න ශේෂ්ත්‍රයේදී. යල කන්නේදී සාමාන්‍යයෙන් කියලා තියෙනවා ජල සම්පාදනයේ කරන කුඹුරිඩංගල්දී ජල ප්‍රමාණය වැවුල තින් ජල ප්‍රමාණය සීමිත හින්දා අතිරේක ආහාර භෝග වලට ඒගොල්ලන්ගේ විවගාව තරමක් මේ කන්න ඇතුළේදී විවගාවේ මිදිලා අතිරේක ආහාර භෝග වලට යනවා. එනොත් විලසගාව සුවිශේෂී මොකද විවගාවට තරම් වතුර අවශ්‍ය නැති හින්දා කුඹුරිඩංගලත් අපිට පුළුවන් මිලසගා කරගෙන යන්න. තමන්ගේ ශේෂ්ත්‍රවල ජලය හොඳින් වැස යන ආකාරයෙන් බිම් සකස් කරගන්න. ටිකක් කාණු ගැඹුරු කරලා ජලයේ හොඳින් වැස යන තත්ත්වෙට තියාගන්න. ඉරිසගාවට වතුර අවශ්‍යයි. නමුත් වැඩි වතුර තිබ්බොතින් ගොඩාක් කාලවලට දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. ඉරිසගාවේ කොලකොඩුයි මැටි කරන පැලමැක්කාවන්, මයිතාවන්, කුඩිත්තාවන් වගේ සතුන් ගැන අවබෝධයෙන් ඉන්න ඒ සතුන්ගේ රෝග හානි හඳුනා ගන්න, හානි හඳුනාගෙන ඒවට නිසි පිළියම් යෙදීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට එවැනි තත්ත්වයන් එක්ක පවතින වරින් වර පවතින වර්ෂාවත් එක්ක පවතින දිලීර රෝග ගැන සැලකිලිමත් වෙලා ඒවා පාලනය කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරලා පිරිසකාව සිදු කරගෙන යන්න කියලා මම බොහොම ආදරයෙන් මතක් කරනවා.